සම්මා සම්බුදු සරණයි සුපින්වත් ඔබ සියලු දෙනාටම ප්‍රඥාවන්ත ජන සමාජයක් උදෙසා ධර්ම සංවේදනය සිදු කරන බෞද්ධ රූපවාහිනී නාලිකාවේ ධම්සභා මණ්ඩපය දායකත්ව ධර්ම දේශනාවයි අපේ මෙලෙස ආරම්භ කරන්නේ. අද ධර්ම දේශනාව පැවැත්වීම උදෙසා ධම්සභා මණ්ඩපයට වැඩම කොට වදාළ දෙල්දුව විවේකාරාමාධිපති රාජකීය පඬිත ශාස්ත්‍රපති ත්‍රිපිටක වාගීශවරාචාර්ය පූජ්‍යපාද කිරින්දේ චන්දසුමන ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපි নমස්කාර පූර්වකව අද ධර්ම දේශනාව උදෙසා පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරනේ. සාදු සාදු සාදු. ධර්ම දේශනාව අද ලොවපුරා සංනිවේදනය කරන්නට තමන්ගේ සදැහැති දායකත්වයෙන් කටයුතු කරන්නේ බොරැල්ල ගෝතමීපාරේ අංක 197 නිවසේහි පදිංචි ප්‍රේමා කුමාරගේ මහත්මිය ප්‍රමුඛ සදැහැති පින්වත් පිරිස. ධර්ම ශ්‍රවණයටයි සියලු දෙනාම සූදානම. ඊට පෙර ආතුව අපි සියලු දෙනා තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙමු. සාදුනාදයක් පවත්වලා තෙවරක් নমස්කාරය කියමු පංචශීලය සමාදන් වීමට. අවසරයි අපේ හාමුදුරනේ. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණ ගමනං සම්පුන්නං ආමබන්තේ පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං ආමබන්තේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අභිඤ්ඤයං අභිඤ්ඤාතං භාවිතබ්බං ච භාවිතං පහතබ්බං පහිනං මේ තස්මා බුද්ධෝස්මි බ්‍රාහමනාති. සද්ධර්ම ශ්‍රවණාබිලාසී සදහවත් පින්නතුනි පින්නතියනි, දැන් මේ අවස්ථාව බෞද්ධ නාලිකාව මගින් විසිරුවා හරිනු ලබන දායකත්ව ධර්ම දේශනාවකට සූදානම් වන වෙලාවයි. අද මෙම ධර්ම දේශනාව සඳහා බොරැල්ල ගෝතමී පාරේ අංක 197 පදිංචි ප්‍රේමා කුමාර්ගේ මහත්මිය ශ්‍රද්ධා පෙරදරිව ඉදිරිපත් වී තිබෙනවා. මේ ධර්ම දේශනාව පවත්වලා එතුමිය ඇතුළු සෑම දෙනාටම සෙත් ප්‍රාර්ථනා කිරීමත් පරලෝකසපත් ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීමත් කියන ඊතා යහපත් අරමුණු ඉදිරිපත් කරගෙන මෙවන් ධර්ම දේශනාවක් පවත්වමින් ලබන්නා වූ පුණ්‍ය සම්පත්තිය පිළිබඳව දැනුම් තේරුම් ඇති පින්නතුන් හැටියටයි මේ දේට ඉදිරිපත් උනේ කියලා අපට පේනවා. මේ ලෝකෙහි දිය යුතු දාන අතර ප්‍රධාන වශයෙන් වෙන් කරන්නට පුළුවන් දාන තුනක් තිබෙනවා. ආමිෂ දානය, අභය දානය, ධර්ම දානය. ආමිෂ දානය කියන විට මේ සදහවත් දනුගත් පින්නතුන්ට ඉතා පැහැදිලි වෙනවා. ආහාර පානාදී සිව්පසයෙන් කරන පරිත්‍යාග, කෙනෙකුට අවශ්‍ය කරන ඒ ඇඳුම් පැළඳුම් ආහාර පාන ආදී වශයෙන් හෝ කරන පරිත්‍යාග, තවත් ඉතින් ගොඩාක් තියෙනවා දස දාන වස්තු කියලා. ඒ සියල්ලම ඇතුළත් වන්නේ ආමිෂ දාණයටයි. ආමිෂ දාණයට වඩා වටිනා දානයක් තමයි අභය දානය කියන්නේ. දෙවෙනිව සඳහන් කරනවා. කෙනෙකුට අභය දෙනවා නම් ජීවිතේ බිය දුරු කරලා මරණ බියවැනි බියට පත්වුණු වෙලාවක මොන විදිහේ හැඟීමක් ඇති වෙනවද කියලා අපට තේරෙන්නේ නැහැ. එවන් අවස්ථාවක කෙනෙකුට අභය දාණය දෙනවන, ජීවිතය දෙනවන, නිර්භය බව දෙනවන, ඒක ඉතාම වැදගත් දානයක් වෙනවා අභය දාණය. ඊළඟට මේ සියලු දාන පරදවා යන ශ්‍රේෂ්ඨතම දානයේ හැටියට සඳහන් වන්නේ මේ කවුරුත් දන්න හැටියට ධර්ම දානයයි. තථාගත බුදුරජාණන් වහන්සේ වදාළ ධර්ම දේශනාවන් පවත්වන දායක වීමත් ඊටම වැදගත් පින්කමක් ධර්ම දානයක් වෙනවා. මේ කවුරුත් අහලා තියෙන සුපුරුදු ධර්ම පාඨයේ තමයි සබ්බ දානං ධම්ම දානං ජිනාති කියලා. සියලුම දානයන් පරදවල ශ්‍රේෂ්ඨත්වයට පත්වෙන්නේ ධර්ම දානයයි කියලා. යම් කෙනෙක් ධර්මයේ දෙනවා නම් ඒ ධර්මයේ දෙන තැනැත්තා අමෘතයේ දෙන කෙනෙක් හැටියටයි බුදුරජාණන් වහන්සේ ඔක්කොම දීමට වඩා සියලුම දානයන්ට වඩා ශ්‍රේෂ්ඨ වන්නේ කෙනෙකුගේ ජීවිතයට මෙලොව වශයෙන් පරලොව වශයෙන් පමණක් නොවේයි, බියකරු සසර දුකෙන් මිදෙන්නට අවශ්‍ය කරන තථාගත ධර්මයේ පිළිබඳව කියා දෙනවා නම්, උගන්වනවා නම්, දේශනා කරනවා නම්, දේශනා කරවනවා නම්, ඒ වගේම දහම් පොත්පත් ලියනවා නම්, ලියවනවා නම්, ධර්මයේ හදාරන අයට ඒ සඳහා අවශ්‍ය උපකාර කරනවා නම්, මේ සියල්ලම ධර්ම දාණයට ඇතුළත් වෙනවා. ඒ වගේම ධර්ම මන්දිර තනවීම ආදියත් ඊටම ඇතුළත් වෙනවා. මේ නිසා පින්නතුනි, මේ මොහොත සලකා ගන්න අපේ තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දීමට වඩා श्रेष्ठ दानයක් වෙන නෑ කියලා අපි කරන්න යන්නේ උතුම් ධර්ම දානයයි කියලා. මේ පැමිණලා ඉන්න පින්නතුන්ට පමණක් නොවේ මේ ධර්මයට සමන් දෙන ලෝකවාසී බොහෝ දෙනාට ධර්මයේ පිහිට ලබා ගන්නට මේ දේශනාව මේ දායකත්වය ඉතාම උපකාර වෙනවා කියන කියලා තේරුම් අරගෙන බොහොම සතුටටපත් වෙන්න අපි කරන්නේ බොහොම උතුම් පින්කමක් කියලා. ඉතින් ඒ වගේමයි ධර්ම දේශනාවකට සවන් දෙන මොහොතක පිළිපැදිය යුතු ආකාරයේ පිළිබඳවත් අමුතු වෙන්න අපි කාලය ගත කරමින් මතක් කළ යුතු නෑ. බෞද්ධ හැටියට ධර්ම ශ්‍රවණය කරන පින්නතුන් පින්වතියන් කවුරුත් දන්නවා ඊතා තන්පත් සිත ධර්මයේ වෙත යොමු කරගෙන ඒ වගේම කන් යොමාගෙන බොහොම ශ්‍රද්ධාවෙන් ධර්මයට සවන් දිය යුතුයි කියලා. इसे සමන්දීමෙන් මතක තබා ගැනීමට දරා ගැනීමට හැකියාව ලැබෙනවා. ඊළඟට අසා දරාගත් ධර්මයට අනුව පිළිපැදීමෙන් අපි බලාපොරොත්තු වන සියලුම සම්පත් අත්කර ගන්නට පුළුවන් වෙනවා. මේ පින්නතුන්ට ධර්ම දේශනාව සඳහාම මාත්‍රකාව හැටියට බුදුරජාණන් වහන්සේ වදාළ එක්තරා ගාථා පාඨයක් ඉදිරිපත් කළා. මේ ගාථාව මා මෙතෙන්ට ඉදිරිපත් කරගත් අවස්ථාව ගැන කියනවා නම් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ දේශනා කොට වදාළ සීල සූත්‍රය කියන සූත්‍රයකට ඇතුළත් වෙලා තියෙනවා. වෙනත් තැන්වල සඳහන් වෙනවා. සීල සූත්‍රය කියන සූත්‍රයට මේ ගාථාව ඇතුළත් වෙලා තිබෙනවා. තථාගත බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේවම සම්බුද්ධයි කියලා ප්‍රතිඥා කරපු තැනක්. උන්වහන්සේගේ වචනයෙන්ම ප්‍රතිඥා කළ තැනක් මේ සඳහන් වෙන්නේ පින්නතුනි. ඒ නිසා අපට වඩා වැදගත් වෙනවා වෙන අය කියනවට වඩා අපේ බුදුරජාණන් වහන්සේම තමන් වහන්සේගේ සම්බුද්ධත්වය ප්‍රතිඥා කළ දේශනාවක් නිසා. ඉතින් මේ ගාථාව ඇතුළත් සූත්‍රයේ පිළිබඳවත් මතක් කළ යුතු වෙනවා. ඔය සීල සූත්‍රය කියන සූත්‍රය ඇතුළත් වන්නේ සූත්‍ර පිටකයට ඇතුළත් සූත්‍ර දේශනා අපි දන්නවා. මේ කවුරුත් වගේ අහලා තිබෙනවා දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය කියන ග්‍රන්ථවලට ඇතුළත් කරලා තිබෙනවා. කුද්දක නිකාය. මේ කුද්දක නිකාය කියන්නේ තනි ග්‍රන්ථයක් නෙමෙයි, ග්‍රන්ථ 15ක සංයුතියක්. අනිත් ඒවා තනි ග්‍රන්ථ හැටියටයි තිබෙන දීඝ නිකාය. කුද්දක නිකායට ඇතුළත් වන සුත්ත නිපාතයේ කියන ඊට පැරණි දේශනා අඩංගු වෙලා තිබෙන ග්‍රන්ථය තමයි මේ ඒ ග්‍රන්ථයටයි මේ සීල සූත්‍රය ඇතුළත් වන්නේ. සුත්ත නිපාත කියලා කියන නමින් හඳුන්වන ග්‍රන්ථය. මේ සුත්ත නිපාතයේ තිබෙනා වූ සමහර දේශනාවල වචන පිළිබඳව සැලකුවාම බොහොම ඉපැරණි වචන, වේදයට ආසන්න වචන භාවිත කරලා දේශනා කළ සූත්‍ර. ඒ නිසා මේක පිළිගන්නවා ඉපැරණිම සංග්‍රහ ග්‍රන්ථයක් හැටියට. එවැගේම මේ සුත්ත නිපාතයේ ඇතුළත් වන අට්ඨක පාරායන වග්ග කියන ඒවා තවත් ඊටාම් පැහැදිලිව සඳහන් වෙන විදිහට ඊටාම් පැරණි. ඔය බුදුරජාණන් වහන්සේ සෝණ කියන ස්වාමීන් වහන්සේ ලවා මේ දේශනාවක් සජ්ජායනා කෙරෙව්වා කියලා සඳහන් වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙ වෙනකොටත් මේක සංග්‍රහ වෙලා තිබුණා කියලා එයින් පේනවා. අන්න එවැනි ග්‍රන්ථයක වනේ සූත්‍ර නිපාතයට ඇතුළත් සීල සූත්‍රය කියන සූත්‍රයේ සඳහන් වන ගාථාව. මේ සූත්‍රයේ සඳහන් වන නිදාන කතාව පින්නතුනි මේකයි. තථාගත බුදුරජාණන් වහන්සේ මේ හැමෝම දන්නවා අපි කවුරු කවුරුත්. උන්වහන්සේ තමන් වහන්සේ වෙත පැමිණෙන තාක් විනය ජනයන්ට උපකාර කරන්න බලාගෙන හිටියේ නෑ කියලා. දවසට දෙවරක් ලෝකයේ දිස බලාවදාරනවා. ඒ බලාවදාරන්නේ තමන් වහන්සේගෙන් උපකාර ලැබිය යුතු කෙනෙක් ඉන්නවද කියලා. කාටද අද මගෙන් උපකාර ලැබිය යුත්තේ කියලා. මේ වගේ පින්නතුනි උන්වහන්සේගේ ඥාන ජාලයේ පතුරුවා බලාවදාරලා එවැනි අය ඥාන ජාලයට හසු වුණාම බුදුරජාණන් වහන්සේ ඒ අය හොයාගෙන වැඩම කරලායි උපකාර කළේ. ඔය වැඩම කිරීමේ ක්‍රම දෙකක් ගැන සඳහන් වෙනවා. තුරිත චාරිකා, අතුරිත චාරිකා කියලා. තුරිත චාරිකා කියලා කියන්නේ බොහොම යොදුන් ගණන් ඈත ඉන්න අයත් උන්වහන්සේට දකින්න ලැබෙනවා. ඔය පුක්කසාති රජතුමා ආවනේ උන්වහන්සේ හොයාගෙන ශ්‍රමණ මේසයක් අරගෙන සියලු රජසප අතහැරලා බොහොම ඈත ඉඳලා මේ රජුරු ආවේ. ඒ විතර රාජක්‍රිය නෙමෙයි පැවිදිවේශය අරගෙන බුදුරජාණන් වහන්සේ උදෙසාම පැවිදිවේශය අරගෙනම ආවේ. උන්වහන්සේ මගට වැඩම කළා. මෙයත් වහල ඇති අර කුම්භකාර ශාලාව දක්වාම ඒ එතුමා පැමිණිච්ච තැනටම බුදුරජාණන් වහන්සේත් වැඩම කළා. ඒක ලස්සන කතාවක් කියන්න වෙලාවක් නොවේයි. එතුමා ශ්‍රමණ වේශයෙන් ඇවිල්ලා ඔය ශ්‍රමණීන් වහන්සේලා වැනි අයට රැයට නවාතන් ගන්න තැන් හැටියට කුම්භකාර ශාලා ගැන හඳුන්වනවා. කුම්භසාකාර ශාලාව කියන්නේ කුඹල්කරුවන් ඒ හැලිවලන් තරන්න පාවිච්චි කරන ශාලාවක් වෙන්නට ඕන. ඉතින් රැයට වැඩ නැහැ. අද වගේ ඉතින් විදුලිය නැහැනේ. රැයට නිදහස්. ඒ නිසා එවන් උතුම හොයාගෙන එනව රැයට නවාතැන් ගන්න. ඒ වගේ අර රජුරුවත් ඇවිල්ලා ඒ කුඹල්කරුවගේ අවසරය ඇතුව නැවතුණු වෙලාවේ භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේත් වැඩම කළා. වැඩම කළා ඒ භග්ගව කියලා ආමන්ත්‍රණය කළ කුඹල්කරුවගෙන් අවසරය ඉල්ලුවා. රැයක් නවතින. එතකොට කිව්වා කලින් වැඩපු ශ්‍රමණයන් වහන්සේ නමක් ඉන්නවා. උන්වහන්සේට අපහසුාවක් නැත්තම් වැඩ ඉන්න කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ ගිහිල්ලා උන්වහන්සේගෙන් ඇහුවානේ. ආයෂ්මත්නි ඔබට කරදරයක් නැත්තම් මමත් මේ රැයක් මෙතන වැඩ ඉන්න කැමතිද කියලා. අපෝ ශාලාව ඕන තරම් ඉඳ තියෙනවා. ඒක වැඩ ඉන්නේ. දැන් මේ කවුද වැඩි ලෝතුරා බුදුරජාණන් වහන්සේ. ඒ පුක්කුසාති රජුව අඳුනන්නේ නැහැ පින්නතු. රාත්‍රී අවසරයක් අරගෙන ධර්මයක් දේශනා කළා. ඒ ධර්මයට සමන් දීමෙන් මගපල ලබා ගත්තට පස්සේ අන්න එතුමාට තේරුණා මේ වැඩි වෙන කෙනෙක් නෙවෙයි මාගේ ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියලා. ඉතින් සමාව අරගෙන අන්නේ සිද්ධිය තියෙන. බලන්න බුදුරජාණන් වහන්සේ කොච්චර දුර වැඩියද. අඟුල්මාල සොයාගෙන ගිය වෙලාව ඔය සමහර ගමන් වැඩියේ තුරිත චාරිකා කියන ඍද්ධියෙන් වැඩියේ. පාගමනින් නොවේ යොදුන් ගණන් ඈත. ඒ වගේ තැන් තියෙනවා. ඊළඟට අතුරිත චාරිකා කියලා කියන්නේ පින්නතුනි ගම් දනව් සැරිසරාගෙන පාගමනින් වැඩම කිරීමට. බින්දපවත් එහෙම වැඩම කරගෙන ගම් දනව් සැරිසරාගෙන වඩිනවා. ඔය විනය ජනයන් දැක්කහම උන්වහන්සේ ඒ ආකාරයෙන් බොහොම ඈත පවා තමන්ට වඩින්න පුළුවන් ප්‍රමාණය දුර පාගමනින් වැඩම කළා තියෙනවා. මේ උන්වහන්සේ ඔය ආකාරයෙන් ලෝකයේ දිස බලා වදාරද්දී සේල කියන බ්‍රාහ්මණ තුමෙකුත් එතුමාගේ ශිෂ්‍යයන් 300කුත් පෙනී ගියා. ඒ අයට පින් මුහුකුරාගි ගොස් තිබෙන වෙලාව පිහිට ලැබිය යුතු අය හැටියට දැකලා පාගමනින් වැඩම කළා. අංගුත්තරාප කියන මේ ජනපදයට වැඩම කළා. අංගුත්තරාප ජනපදය. අංගුත්තරාප ජනපදයේ ආපන කියලා තියෙන ප්‍රධාන නගරය නිගමය කියලා කියනවා. මෙන්න මේ නිගමයට වැඩම කරලා උන්වහන්සේ වනරොදක් සමීපයේ වනරොදක විවේකව වැඩ හිටියා. ඉතින් උන්වහන්සේ පාගමනින් වැඩම කළා ජනතාවට දකින්න ලැබුණා. උන්වහන්සේ පිළිබඳව මේ වගේ කීර්තියක් පින්නතුනි රටේ සමාජ පැතිරී යනවා. උන්වහන්සේ පිළිබඳව පැතිරෙන කීර්තිය තමයි සමනෝ කළු භෝගෝතමෝ සක්්‍යපුත්තෝ සක්්‍යකුලා පබ්බජිතෝ. ශාක්‍ය කුලයෙන් සදහැයෙන් පැවිදුණු ශ්‍රමණවත් ගෞතමයන් ශාක්‍ය පුත්‍ර වූ ශ්‍රමණවත් ගෞතමෝ මෙන්න මේ අපේ ගමට වැඩම කළා ඉන්නවා කියන ආරංචිය. ඒ අංගුත්තරාප කියන ගමේ ඒ ජනපදයේ ඉඳපු ආපන නගරයේ ඉඳපු කේනිය කියන ජටිල තුමෙකුට මේ ආරංචිය ආවා. කේනිය ජටිලතුමාට. ඒ විතරක් නෙමෙයි කීර්තියක් පැතිරෙනවා. තංකෝපන භගවන්තං ඒවං කල්යාණෝ කීර්තිසද්දෝ අබ්බුජ. මෙන්න මෙහෙම ඊතා යහපත් කීර්තියක් උන්වහන්සේ ගැන පැතිරි යනවා. කටින් කට තුඩින් තුඩ යනවා. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ ආදී වශයෙන් නවමහා බුදුගුණ පාඨයේ ගුණ පිළිබඳව මිනිස්සු අතර පැතිරිලා යනවා පින්නතුනි. ඒ විතරක් නෙවෙයි උන්වහන්සේ මේ වගේ ධර්ම දේශනා කරනවා. මේ ලෝකයා තමන් වහන්සේගේම නුවණින් අවබෝධ කරගෙන ප්‍රඥාවෙන් මේ දෙවියන් සහිත ලෝකය අවබෝධ කරගෙන උන්වහන්සේ මෙන්න මේ වගේ ධර්මයක් දේශනා කරනවා. සෝ ධම්මං දේසේති ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසාන කල්යාණං ආදී වශයෙන් සඳහන් වෙනවා. අර්ථ සහිත ව්‍යංජන සහිතව උන්වහන්සේ මුල යහපත් වූ ඊතා වැදගත් ධර්මයක් දේශනා කරනවා. මැද යහපත් අග යහපත් මේ වගේ ධර්මයක් දේශනා කරනවා. ඒ වගේ ප්‍රචාරයක් යනකොට කීර්තියක් යනකොට අහන කෙනාට කල්පනා වෙනවා මේ වගේ උත්තරම දකින්න නැත්නම් ඊටාම හොඳයි කියලා. साधुकोपण तथा रूपाणं अरहतं दर्शनं होति एवनि रहतन वहांसले दकीम इताम यहपत कियला මේ කේනිය යටිලතුමාට දැනගන්න ලැබිලා ඔය වගේ අදහසක් පහළ වුණා. එතුමා ගියා පිරිවරසයි උනා ඒ පිරිවරක් නොවේයි කේනිය යටිලතුමා ගියා ඉතින් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැනට. ගිහිල්ලා පින්නතුනේ උන්වහන්සේම පිරිසඳර කතා කළා හිටගෙන. සතුරු සාමීචි පිරිසඳර කතා කළා. මෙයා වන්දනා කරන්නේ නැහැ නේ මෙයා කතා කරන්නේ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ බෞද්ධයෝ නොවේ. එහෙම කතා කළා තැන්පත් වුණා වාඩි වුණාම ඉතින් බුදුරජාණන් වහන්සේ මේ කේනිය යටිලතුමාට හිත සතුට වෙන ධර්ම කතාවක් දැහැමි කතාවක් ප්‍රකාශ කළා. මෙයා බොහොම සතුටු වුණා. ඒ වගේම සමුත්තේජේති සම්පහන්සේසි කියලා කියන උනන්දු කළා උන්වහන්සේ පැහැදීමටපත් කළා මෙවැනි ධර්ම කතාවක් කළා. මේ කේනිය යටිලතුමා පිළිබඳව සඳහන් වෙන්නේ මෙහෙමයි. එයා දහවල් කාලයට කසාවත් ඇඳගෙන ජටාමදුළු දරාගෙන තවුස්සෙස් අරගෙන ඉන්නවා. රැටයින් බැහැර වෙලා එයා පංචකාම සම්පත් විඳිනමින් ගත කරනවා. මෙන්න මේ වගේ කෙනෙක්. මෙයා බොහොම ප්‍රසිද්ධ කෙනෙක්. මහා ධනයක් ඇති බ්‍රාහමණෙක්. දැන් එතකොට මේ කේනිය යටිලතුමා පැහැදීමටපත් වෙලා පින්නතුනේ බුදුරජාණන් වහන්සේට ආරාධනාවක් කළා. හෙට දවසට මගේ දාණය භික්ෂු සංඝයා සහිතව පිළිගන්න කියලා. උන්වහන්සේ වැඩිය නිකම්ම නොවේ 1250ක පමණ භික්ෂු පිරිසකුත් සමගයි. නිසා ආරාධනා කළා භික්ෂු සංඝයා සහිතව හෙට මාගේ දාණය පිළිගන්නාසේක්වා කියලා. භාග්‍යවතුන් වහන්සේ එකවරම පිළිගත්තේ නැහැ. උන්වහන්සේ කියනවා කේනිය භික්ෂු සංඝයා මහා පිරිසක් ඉන්නවා. භික්ෂු සංඝයා සමූහයක් පිරිසක් මේ ඉන්නවා. අනිත් අතින් ඔබතුමා බ්‍රාහ්මණයන් කෙරෙහි විශේෂයෙන් පැහැදීමටපත් වුණු කෙනෙක් කියලා එකවර භාරගත්තේ නැහැ. දෙවෙනි වරටත් ආරාධනා කළ ඒ කාරණාව පැත්තකින් තියෙද්දි මම එහෙම තමයි බ්‍රාහ්මණයන් කෙරෙහි පැහැදිච්ච කෙනෙක්. නමුත් ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ භික්ෂු සංඝයා සහිතව හෙට භාගයේ දානීය පිළිගන්නාසේක්වා කියලා දෙවෙනි වරටත් ආරාධනා. දෙවෙනි වරත් බුදුරජාණන් වහන්සේ අර ප්‍රකාශයම කළා. ඒත් නතර වුණේ නැහැ බමුණ ඒ කේනිය යටිලතුමා. තෙවැනි වරටත් බුදුරජාණන් වහන්සේට ආරාකාරයෙන්ම ආරාධනා කළාම තෝස්නීම් භාවයෙන් ඉවසා වදාළා. දැන් මේ කේනිය යටිලතුමා Tamanගේ ආශ්‍රමයට ගියා. ගිහිල්ලා නෑදෑයින්ට හා මිත්‍රයින්ට කතා කළා. සහලේ නෑයින්ට මිත්‍රයින්ට කතා කළා කිව්වා සහලේ නෑයනි මිත්‍රවරුනි මට මෙන්න මේ විදියට හෙට කටයුත්තක් තියෙනවා. මම ශ්‍රමණ බාත් ගෞතමයන් වහන්සේ ඇතුළු සංඝයාට ආරාධනා කළා. එනිසා මට මේ කටයුත්තට ඔබලා ඇවිල්ලා මට කයින් කරන වැඩ වතාවත් ටික කළලා දෙන්න. ඒ අය සතුටු වෙලා ඇවිල්ලා කොටසක් දරපලනවා පින්නතට. ඉතින් විශාල දානයක් හදන්න දෙපෑ. කොටසක් දරපලනවා. ඒ වගේම කොටසක් ලිප් බඳිනවා. තව කොටසක් වතුර ගෙනල්ලා භාජන පුරවනවා. තව කොටසක් පින්නතුනි ආසන සකස් කරනවා. ඒ කේනිය යටිලතුමා මණ්ඩල මාලයේ කියලා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැන ඒ ආසන පිළියෙල කරනවා. ඔය වෙලාවේදී පින්නතුනේ සේල කියන බමුණුතුමා පැමිණියා. සේල කියන බමුණුතුමා කේනිය යටිලතුමා කෙරේ ප්‍රසාදයටපත් වෙච්ච කෙනෙක්. මේ බ්‍රාහ්මණය බොහෝම උගත් ත්‍රිවේදයේ පරතරට හදාරපු ඒ වගේම නිගණ්ඩු ශාස්ත්‍ර, කල්ප විකල්ප ශාස්ත්‍ර මේ සියල්ල හදාරපු. බෙන් අතර වේදී ඇතුළු ඉතිහාසයේ පස්වෙනි කොට හදාරපු ව්‍යාකරණ ශබ්ද ශාස්ත්‍රවල පරතරට ගිය ඒ වගේම ශිෂ්‍යයන් 300කට උගන්වන බ්‍රාහ්මණතුමෙක් සේල බ්‍රාහ්මණයා. මේ සේල බ්‍රාහ්මණයා පින්නතුනි අර ශිෂ්‍ය පිරිත සමග ජංගා විහාරං අනුචංකමමානෝ කියනවා. එයා නිකන් මේ සාමාන්‍යයෙන් ව්‍යායාමයටත් වගේ හිමින් හිමින් ඔය ඇවිදගෙන පාගමනින් ඇවිදගෙන කේනියන් යටිලතුමා ඉන්න තැනට ආවා. එනකොට මේ විශාල පිරිසක් වැඩපල කරනවා. බොහොම ශීඝ්‍රව දරපලනවා. ඒ වගේම මේ ලිප් බඳිනවා, වතුර පුරවනවා, ආසන පනවනවා. එතුමා ඇහුවා කේනියගෙන්, කේනිය ඔබගේ ආවාහයක් තියනවාද? නැත්නම් විවාහයක් තිබෙනවාද? නැත්නම් ඔබ බලසෙන් සහිත බිම්බිසාර රජතුමාට භෝජන සංග්‍රහයකට ආරාධනාවක් තියවනම්. එහෙම නැත්නම් මහා යාගයක් තිබෙනවාද? ඇයි මේ කියලා ඇහුවා. ඒ ප්‍රශ්නයට පිළිතුරු දෙන කේනිය කියනවා සේල මගේ ආවාහයකුත් නැහැ, විවාහයකුත් නැහැ. මගදාධිපති බිම්බිසාර රජතුමාට සේනාව සහිතමගේ ආරාධනාවකුත් නැහැ. හැබැයි මට මහා යාගයක් නම් තිබෙනවා. කුමක්ද යාගය? ඒතකොට මතක් කළ මේ ශ්‍රමණ බවත් ගෞතම අර වගේමයි අර සමනෝ කළුබෝ ගෞතම ආදී වශයෙන් මේ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ මේ අංගුත්තරාප ජනපදයට වැඩම කළා. මේ ආපන කියන නගරෙහි මෙහි වැඩ ඉන්නේ. උන්වහන්සේට මම දානෙට ආරාධනා කළා හෙට. බිකු සංඝයා සහිත මේ ඒකට කටයුතු කරනවා කියලා. එතන මේ කතාව කියනකොටම පින්නතුණි අර කීර්තියත් එක්කනේ පැතිරෙන්නේ මේ කතාව යන්නේ. කේනිය ජටලතුමා බුද්ධ කියන වචනය ප්‍රකාශ කළා. බුද්ධ කියන වචනය ප්‍රකාශ කරනකොටම උන්වහන්සේ ඇතුළු මේ සංඝයාට දාන පිළියෙල කරනවා කියලා. ප්‍රකාශ කරනකොටම අර සේල බ්‍රාහ්මණයා පුදුම සතුටක් ඇති වුණා. සේල බ්‍රාහ්මණයා අහනවා බුද්ධෝති කෝ භෝ කේනිය වදේහි. කේනියව බුද්ධ කියලා කියනවාද කියලා අහුවා. අර කේනියගෙන් අහනවා ඔබ බුද්ධ කියලා කියනවාද කියලා. කේනිය කියනවා බුද්ධෝති සේල වදාමි. බුද්ධෝ සේලය මම බුද්ධ කියලා කියනවා. යලිත් තරක් අහුවා බුද්ධෝති කෝ බුද්ධෝති භෝ බ්‍රාහ්මණ වදේහි. ඔබ බුද්ධ කියලා කියනවාද කියලා අහුවා. මේ වචනය කියවගත්ත දෙපාරක්. එතකොට කේනිය කිව්වා බුද්ධෝති සේල වදේමි. සේලය මම බුද්ධ කියලා කියනවා කියලා. මේ සේල බ්‍රාහ්මණතුමා කල්පනා කරනවා ලෝකයේහි අසන්නට ලැබෙන ඊටාම දුර්ලභ වචනයක්. ඊටාම දුර්ලභ ශබ්දයක් හඬක් තමයි බුද්ධ කියලා කියන්නේ. අපේ මන්ත්‍ර ශාස්ත්‍රවල අපේ ඉගැන්වීම් වල මේ වගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් යුක්ත උක්තමයෙක් ගැන කියවෙනවා. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් යුක්තයි එවැනි උත්තමේ සක්විති රජ බවට පත් වෙනවා කියලා. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් යුක්ත උත්තමයෙක් ලෝකෙ පහළ වෙනවා නම් එතුමා සතර මහා දිවෙණියක අධිපතිකම් කරන චක්‍රවර්ති රාජ්‍යත්වයට පත් වෙනවා කියලා. එසේ නොවනවා නම් ගිහි ගෙන් වෙන්නේ පැවිදි වෙනවා නම් සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා කියලා. මේ තොරතුරු අයගොල්ලන්ගේ පොතපතේ සඳහන් වෙනවා. ඉතින් මේ සේල බ්‍රාහ්මණයා කල්පනා කළා මේක නම් අහන්න නොලැබෙන විදිහේ වචනයක්. මම යන්නට ඕන උන්වහන්සේ බලන්න කියලා කේනිගෙන් ඇහුවා දැන් මේ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ වැඩ ඉන්නේ කොතනද කියලා. කේනිය ජටලතුමා දකුණු අත ඔසවලා දික් කළා පෙන්නවා අන්න අර පේන නිල් වනරොදේ උන්වහන්සේ වැඩ ඉන්නවා කියලා. මේ සේල බ්‍රාහ්මණයා අර තමන්ගේ ශිෂ්‍ය 300ක් මානවයකිනු සමග උන්වහන්සේ බැහැ දකින්නට ගියා පින්නතුනි. යන අතරදී අර ශිෂ්‍යයින්ට අවවාදයක් කළා. භවත්නි බල බොහෝම නිහඬ වෙන්නට ඕන. බොහෝම නිශ්ශබ්දව පියම්පිය තබාගෙන ඉන්නට ඕන. මේ බුදුවරයන් වහන්සේලා බොහෝම නිශ්ශබ්ද බවට කැමතියි. උන්වහන්සේලාට ලං වෙන්න බොහොම අමාරුයි. බොහොම තේජස් ඇති උත්තමයි. එනවා බොහෝම පරිස්සමින් PMP තබාගෙන මගේ පස්සෙන් එන්න. හැබැයි මම කතා කරන අතරේ ඔබලා කිසිම කෙනෙක් අතුරු කතාවක් එහෙම දාන්න එපා. මගේ කතාව අවසන් වෙනකන් ඔබලා බලාපොරොත්තු වෙන්න කියලා මේ විදියට උගන්වලා තමයි කරගෙන තරුණය 300ක් නේ. ඉතින් ගිහිල්ලා අර වගේම බුදුරජාණන් වහන්සේ සමග සතුරු සාමීචි කතා කළා. ඉතින් බොහොම සතුටටපත් වෙලා තැන්පත් වුණා අර වගේම. තැන්පත් වෙලා මෙයා බලන්නේ මොනවද? භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පුණ්‍ය ශරීරයේ පින් ලකුණු වර දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තිබෙනවාද කියලා බලනවා. එයාගේ පොතපතෙන් ඉගෙන ගත්ත මේ ලකුණු තිබෙනවාද කියලා බලාගෙන යනකොට 30ක්ම පේනවා පින්නතු. උන්වහන්සේගේ ශ්‍රී ශරීරයේහි මහා පුරුෂයෙකු තුළ පිහිටිය යුතු ලක්ෂණ 30ක් පේන්න තියෙනවා. දෙකක් පේන්නේ නැහැ. ඒ දෙක පේන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ බමුණගේ හිත දැක්ක මේ බමුණ බලන්නේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයි දෙකක් පිළිබඳව සැක කරනවා කියලා. කංකති. එයා සැකයටපත් වෙනවා දෙකක් පිළිබඳව. එපාර බුදුරජාණන් වහන්සේ විට පින්නතුණි ඍද්ධාභිසංඛාරං අභිසංකාසි කියලා කියන උන්වහන්සේ ඍද්ධියෙන් අර බුදුරජාණන් වහන්සේගේ කෝසෝහිත වත්ත ගොයිහ කියන ලක්ෂණ එක. කෝසෝහිත වත්ත ගොයිහ කියන ලක්ෂණයයි පහෝත ජීවතා කියන ලක්ෂණ මේ දෙකයි බලා ගන්න බැරි. වහන්සේ වගේ ඍද්ධියක් පෑවාර බමුණට තමන් වහන්සේගේ ඒ කෝසෝහිත වස්තුගුහය දකින්න පුළුවන් වෙන විදියට බමුණ එක දැක්ක සැක හැරගත්තා. මේ කෝසෝහිත වස්තුගුහය කියන ලක්ෂණය මේ පින්නතුන් අහලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ නමකට සක්විති රජෙකුට පහළ වෙන ලක්ෂණයක් ඔය පුරුෂ ලක්ෂණ අතර එකක් මහා පුරුෂ ලක්ෂණ. ඒ තමයි මේ පුරුෂයෙකුගේ නිමිත්ත සාමාන්‍යයෙන් පිහිටන්නේ බහැරව පේන හැටියට. ඒ උත්තමයන් වහන්සේලාගේ බහැරව පිහිටන්නේ නැහැ පුරුෂ නිමිත්ත. පුරුෂව ව්‍යංජනය. කෝෂයක් තුල තැන්පත් වෙලා තිබෙන්නේ පින්නතුන්. ඒක මහා පුරුෂ ලක්ෂණයක්. ඒක බලා ගන්න බෑනේ. ඒකයි අර සැක කළේ. ඉතින් උන්වහන්සේ ඒක දකින්න සැලැස්සුවා වෙන විදිය. ඊළඟට උන්වහන්සේ දිව තමන් වහන්සේගේ දිව එළියට අරගෙන දෙකන් සිදුරු පිරිමැද්දා. දෙනාස්පුට පිරිමැද්දා. නලල් තලයේ වසා පැතිරෙව්වා. පහූත ජීවහතා කියන්නේ බොහෝම පළල දිවක් ඇතිනේ. බොහෝම මෘදු. ඒක මේ මහා පුරුෂ ලක්ෂණය. බමුණ ඒ කාරණාවක් දැක්ක දැන් ඒ ඉතුරු පුරුෂ ලක්ෂණ මහා පුරුෂ ලක්ෂණ දෙකක් දැකගෙන තේරුම් ගත්තා. ඒ මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සමන්වාගතයි කියලා. ඊළඟට ඒත් මෙයාට පොඩ්ඩක් තවම බුද්ධ වුණාද කියලා දැනගන්න අවශ්‍ය වුණා. මෙහෙම සැකයක්. දැන් බමුණ කල්පනා කරනවා කුමක්ද කළ යුත්තේ? ආචාර්ය ප්‍රාචාර්ය පරම්පරාවෙන් අහන්නේ ඒගොල්ලෝ කතා කරනවා අහලා තිබුණ මේ බමුණ එවැනි උතුමෙක් ළඟදී උන්වහන්සේ පිළිබඳව වර්ණනාවක් කළ ත්‍රූපකාය සම්පත්තිය ගැන එහෙම සත්‍ය වශයෙන්ම බුදු කෙනෙකුන් වහන්සේ නම් ඇත්තම ප්‍රකාශ කරනවා. ඒක බව හෙළි කරව දාරනවා කියලා බලලා ওই විදියට මතක් කරගෙන බුදුරජාණන් වහන්සේ ඉදිරියේදී ස්තුති කරමින් ගාථා කීපයක් ප්‍රකාශ කළ පින්නතු. පරිපුන්න කායෝ සුරුචි සුජාතෝ චාරු දස්සනෝ සුවන්නවන්නෝසි භගවා සුසුක්කදාඨෝ විරියවා. පරිපුන්න කායෝ කිව්වේ සම්පූර්ණ දෙතිස් මහා පුරුෂ ලක්ෂණගෙන් යුක්ත ශරීරයයි. සුරුචි ඊටාම දර්ශනීය පෙනුමක් තියෙනවා ශාරීරික වර්ණයෙන්. ඒ වගේම සුජාතෝ ඊට යහපත් ඉපදීමක් තියෙන චාරු දස්සනෝ බොහොම ප්‍රසන්න පෙනුමක් තිබෙනවා. ඒ වගේම සුවන්නවන්නෝසි භගවා බුදුරජාණන් වහන්සේ රන්වන් පාටයි සුසුක්කදාඨෝ සුදු දාත් ඊටාම සුද්ධාත් දෙපලක් තිබෙන්නේ. විරියවා වීරයෙන් යුක්තයි. මේ විදියට එක ගාථාවක් කිව්වා. උන්වහන්සේ ගැන වර්ණාවක් කියන්නේ නරස්සහි සුජාතස්ස යේ භවಂತಿ ව්‍යංජන සබ්බේතේ තව කායස්මින් මහා පුරිස ලක්ඛන. මිනිසෙක් හැටියට උතුම් මිනිසෙක් තුල පිහිටිය යුතු නරස්සහි සුජාතස්ස මනාව උපන්නා වූ මිනිසෙක් තුල තිබිය යුතු ව්‍යංජන ලක්ෂණ තිබෙනවා නම් මහාපුරුෂ ලක්ෂණ මහාපුරුෂ ලක්ෂණා කියලා ප්‍රකාශ කළේ. මහාපුරුෂ ලක්ෂණ ඒ ව්‍යංජන ලක්ෂණ සබ්බේතෙවක තේ තව කායස්මින් ඒ සියල්ලම ඔබ වහන්සේ ශරීරයේ විද්‍යමාන වෙනවා කියලා පවතිනවා කියලා ප්‍රකාශ කළා. මේ තරම් උතුම් ශරීර වර්ණය මේ දෙතිස් මහාපුරුෂ ලක්ෂණයක් ඇතුව පහළ වෙච්ච සුජාත වූ ඔබ වහන්සේ රජෙක් වෙන්නයි වටින්නේ. මෙයා කියනවා රජෙක් වෙන්නයි වටින්නේ. රාජාරහසී භවිතුන් චක්‍රවර්ති රතේ සභෝ චක්‍රවර්ති රජුරෝ වෙන්නයි ඔබතුමා වටින්නේ සක්විති රජ වෙන්න. ඊළඟට නැවතත් කියනවා රාජාදි රාජා මනුජින්දෝ රජ්ජංකාරේහි ගෞතම. ගෞතමයන් වහන්සේ ඔබ වහන්සේ මනුජින්දෝ මිනිස්සුන්ගේ ශ්‍රේෂ්ඨම තත්වයටපත් වෙමින් රාජාදි රාජා රජවරුන්ගේ රජෙක් හැටියට රජ්ජංකාරේහි චක්‍රවර්ති රාජ්‍ය කරවන්න කියලා මේ වගේ යෝජනාවක් ඉදිරිපත් කළා බුදුරජාණන් වහන්සේට. බුදුරජාණන් වහන්සේ ඊට පිළිතුරු හැටියට වදාළ මෙහෙමයි පින්නතුනි. රාජාහමස්මි සීල ධම්ම රාජා අනුත්තරෝ ධම්මේන චක්කං වත්තේමි චක්කං අප්පති වත්තියං. සීලය මම ධර්ම රාජන් වෙමි. රාජාහමස්මි මමත් රජෙක් තමයි. රජෙක් වෙමි නිකම්ම නෙමෙයි අනුත්තර වූ ඊතා උතුම් ධර්මරාජන් වෙමි කියලා උන්වහන්සේ උත්තරයක් දුන්නා. ධම්මේන චක්කං වත්තේමි චක්කං අපපතිවත්යන්. කෙනෙකුට ප්‍රවර්තනය කරන්න නොහැකි ධර්ම චක්‍රය මම දැහැමින් ප්‍රවර්තනය කරනවා කියලා වදාලා. එතකොට පින්නතුනි මේ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ ගැනයි මේ ප්‍රකාශය. දැන් ඊළඟට නැවත මේ විදියට ප්‍රකාශ කරනකොටම මේ බමුණ කියනවා පින්නතුනි බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ අනුත්තර ධර්මචක්‍රය පාත්වනවා කිව්වහම සම්බුද්ධෝ පටිජානාසී धम्मराजानुत्तरो धम्मेन चक्कं वत्तेमि इति भाससि गौतम वहांसि කියනවා අනුත්තරෝ ධර්මරාජන් වෙනවා කියලා. ධර්මයෙන් තමන් වහන්සේ චක්‍රය ධර්මචක්‍රය ආනාචක්‍රය පවත්වනවා කියලා. ඉතින් ඊළඟට ප්‍රශ්නයක් කරනවා කෝණු සේනාපති භූතෝ ශාවකෝ සත්තු අන්වයෝ. ශාස්ත්‍රුන් වහන්සේට අනුගත වෙන ඔබ වහන්සේගේ සෙන්පතිය කවුද කියලා අහනවා. ඔබ වහන්සේගෙන් ප්‍රවර්තනය කරන මේ ධර්මචක්‍රය නැවත පවත්වන්න පුළුවන් සෙන්පතිය කවුද කියලා ඇහුවේ. කෝණුසේනාපති භූතෝ ශාවකෝ සත්තු අන්වයෝ කේතේයිමං අනුවත්තේති ධම්මචක්කං පවත්තිතං. කවුද මේ ධර්මචක්‍රය ඊළඟට පවත්වන්නේ? දැන් එතන හිටියා පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ දකුණු පසින් දිලිහි දිලිහි සරියුත් මහ රහතන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ වදාරනවා මයා පවත්තිතං චක්කං ධම්මචක්කං අනුත්තරං සාරිපුත්තෝ අනුවත්තේති අනුජාතෝ තථාගතං. තථාගතයන් වහන්සේට අනුව උපන්නා වූ මේ සරියුත් ස්වාමීන් වහන්සේ සාරිපුත්‍රයන් වහන්සේ ඒ මා විසින් පවත්වන ලද ධර්මචක්‍රය පවත්වනවා කියලා සෙන්පතිය මෙන්න මෙයා කියලා උන්වහන්සේ සෙන්පතියෙක් වෙන්නවා. දැන් ඔය සක්විති රජුරවන්ටත් ඉන්නවනේ සෙන්පතිය. ඒකයි අහුවේ. ඊළඟට පින්නතුනි බුදුරජාණන් මාත්‍රුකා කළ ගාථාව වදාළා. අභිඤ්ඤයං අභිඤ්ඤාතං භාවේතබ්බංච භාවිතං පහතබ්බං පහීනං මේ තස්මා බුද්ධෝස්මි බ්‍රාහමණ. බමුණ මම දතේතු දාක් සියලු ධර්මයන් විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කළා කියලා. අභිඤ්ඤයං අභිඤ්ඤාතං භාවේතබ්බංච භාවිතං වැඩි යුතු සියලුම ධර්ම මම වැඩුවා කියලා දේශනා කළා. පහතබ්බං පහීනං මේ ප්‍රහාණය කළ යුතු තාක් ධර්ම මම ප්‍රහාණය කළා කියලා වදාළා. තස්මා බුද්ධෝසි බ්‍රාහමණ අනේ ඒ නිසා බමුණ මම බුදු වෙමි කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රතිචාවක් දුන්නා. දැන් මේ ගාථාවෙන් කියන සිව්සස් පිළිබඳව අපට පැහැදිලි කරන්න පුළුවන්. දැන් මේ පින්නම් දන්න දුක්ඛ සත්‍ය පරිඤ්ඤයයන් දුක පිළිබඳව යථාභූත තත්වයෙන් දැනගත යුතුයි. සමුදය සත්‍ය පහතබ්බං තෘෂ්ණාව ප්‍රහාණය කළ යුතුයි. උන්වහන්සේ වදාළ පහතබ්බං පහින මම ඒක ප්‍රහාණය කළා කියලා. ඊළඟට භාවේතබ්බංච භාවිතං භාවනාවතෙන් වැඩිය යුතු කුමක්ද? මාර්ග සත්‍ය ආරෂ්ඨාංග මාර්ග මම මේක වැඩුවා කියලා වදාලා සියලුම ධර්මයන් අවබෝධ කළා කියලා. එතකොට නිරෝධ සත්‍ය සච්චිකාතබ්බයි. මේ ආකාරයෙන් බුදුරජාණන් තමන් වහන්සේ බුද්ධත්වයට පත් වුණු ආකාරය මෙන්න මේ නිසා බුද්ධ නම් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේම ප්‍රකාශයක් කළා. දැන් පින්නතුනි ඊළඟටත් වදාරනවා විනයස්සු මයි කංකං අදිමුච්ඡසු බ්‍රාහමණ දුර්ලභං දස්සනං හෝති සම්බුද්ධානං අබින්හසෝ. බමුණ මා කෙරෙහි තියෙන සැක දුරු කරගන්න අවබෝධ කරගන්න පහදින්න. මේ සම්බුදුරයන් වහන්සේලගේ දැකීම අබින්හසෝ නිතර දකින්න ලැබෙන දෙයක් නොවේ. මේ සම්පත්තිය නැත්තම් සම්මා සම්බුදුරජාණන් වහන්සේලගේ දැක්ම ඊටාම දුර්ලභයි. එනිසා නිතර දකින්න නොලැබෙන නිසා උන්වහන්සේ වදාලා ඒ බමුණාට සැක තියාගන්න එපා කියලා උන්වහන්සේ කියනවා. ඊළඟට උන්වහන්සේ නැවතත් වදාරනවා යේ සංවේදුල්ලභෝ ලෝකේ පාතු භාවෝ අබින්නසු සෝහං බ්‍රාහමණ සම්බුද්ධෝ සල්ලකත්තෝ අනුත්තරෝ. නැවත වදාරනවා මේ ලෝකයේහි යම් කෙනෙකුගේ දැකීම ඊටාම දුර්ලභ නම් පහළවීම නිතර දකින්න ලැබෙනව නම් බ්‍රාහමණේ මම අන්නේ සම්මා සම්බුද්ධයි සල්ලකත්වෝ අනුත්තරවම ඉතා උතුම් ශල්‍ය වෛද්‍යවරයායි කියලා වදාලා. බලන්න පින්නතුනේ ශල්‍ය වෛද්‍යවරු ගැන අපි අදත් කතා කරනවා. අදත් ඉන්නවා අපේ රෝහල් වල එහෙම ශල්‍ය වෛද්‍යවරු. කොහොමද මේ කියන්නේ? බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ ඇඳිනවා ශල්‍ය වෛද්‍යවරයෙක් හැටියට. දැන් අද වර්තමාන ලෝකයේ ශල්‍ය වෛද්‍යවරු අපට යම් යම් ඔපරේෂන් කරලා අපි අනවශ්‍ය කොටස් අස් කරලා එහෙම ඒ කටයුතු වල සුවපත් කරනවා. බුදුරජාණන් වහන්සේ කරන ශල්‍ය වෛද්‍ය ප්‍රතිකාරය වෙන කාටවත් කරන්නේ සත්වයාගේ సంతානෙ හැණී පවතින රාගාදී උල් ඒ තුවාල ඒ උල් ගලවලා තුවාල සනීප කළා චිත්ත సంతාන නිවා දවන්නේ කවුද? සනසිල්ලටපත් කරන්නේ කවුද? සදාකාලිකවම කෙලෙස් දුරු කරලා මේ දුක් විඳින සත්වයාගේ හදවතේ අනුසය වශයෙන් හෝ අනුසය වශයෙන් හෝ හදවතේ පතුලේ හෝ තන්පත්වල තියෙන ඒවා ඔක්කොම අවසන් කරලා නියම ආකාරයෙන් ශල්‍ය වෛද්‍යවරයෙක් හැටියට ක්‍රියා කළේ ලෝතුරා බුදුරජාණන්. ඒකයි අනුත්තරෝ සල්ලකත්තෝ ශ්‍රේෂ්ඨතම උතුම් වූ ශල්‍ය වෛද්‍යවරයා කියලා බුදුරජාණන් පැඳිනවා. රාගාදී උල්ලැනිලා අපි දුකටපත් වෙනවා సంతානවල. ආන්න බුදුරජාණන් ශෝකයේ උලක් පරිදේවේ උලක් බලන්න. දැන් ඔය ශෝක පරිදේව දුක් දුම්නස් කොච්චර විඳිනවාද අපි. බුදුරජාණන් වහන්සේ සියලු දුකට වේදාන අපි අහලා තියෙනවනේ ලෝ වැඩ සංග්‍රහයේ කියනවනේ. සත්තට වන බව දුකට වේදාන ඔය භව දුකට, ඔය දුකට, මෙලව දුකට, ඔය ජාති මරණ, ජාති ජරා මරණ ආදී දුකට, ශෝක පරිදේව දුක් දුම්නස් දුකට මේ හැම දුකටම එකම වෛද්‍යවරයා श्रेष्ठतम शल्य वैद्युरा उत्तरा बुद्धराजानन वहसे कई मेहंदी दंगतकोट पिन्न मे वगे बुद्धराजानन वहसे नवत देशना किरण ब्रह्मभूत अतितुलो मारसेन पमद्दिनो सब्बामित्ते वसे कत्वा मोदामियकुतो भये බමුණට කියන බ්‍රහ්මභූතෝ ශ්‍රේෂ්ඨත්වයට පත්වලා වුණාසේ අතිතුලෝ සමානෙක් නැහැ තුල්්‍ය කෙනෙක් නැහැ කියන එක අතිතුලුවක් අනුපමයි උපමාවක් නැහැ මාර්සේන පමද්දනෝ සියලු මරසෙන් මඩ පවත්වාගෙනයි වැඩ ඉන්නේ සබ්බා මිත්තේ වශේකත්වා සියලුම මරසෙන් අමිත්‍රයන් විරුද්ධකාරයන් වසඟයටපත් කරගෙන උන්වහන්සේට විරුද්ධකාරයක් නැහැනේ වශේකත්වා මෝදාමි අකුතෝ භය කොතනකින්වත් බයක් නැතුව දැන් සතුරු සේනාවන් ඉන්නකොට සතුරු කරදර තියෙනකොට බයක් ඇති වෙනවනේ කිසිම තැනකින් බියක් නැතුව මෝදාමි සතුටු වෙමි කියලා බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වයේ විඳින සුවය බමුණට දේශනා කළා. දැන් මෙන්න මේ විදියට දේශනා කළයින් පස්සේ බමුණට පුදුම ප්‍රීතියක් සතුටක් ඇති වෙලා කියනවා ඉදං බොන්තෝ නිසාමේත යථා භාසති චක්කුමා සල්ලකත්තෝ මහාවීරෝ සීහෝ නදති වනේ තමන්ගේ ශිෂ්‍ය පිරිස පැත්තට හැරුණා. शिष्य पिरिस पैतर हरिल कियन इदं बोन्तो निशामेत यथा भासित चक्कुमा पस पसस्यति बुद्धराजानन वहंसे यमसे मे विद्येट प्रकाश करन शाल्यका वैद्यवरेकु उत्तम शाल्य वैद्यवरावनु मे बुद्धराजानन वहंसे करण में प्रकाशेत बोन्तो पिन्मत्नी भवत्नी मेकट सवन देन्न निशामेत अहुंकन देन्न मे देशनावट मे प्रकाशेत अहुंकन देन्न උන්වහන්සේ හරියට ශ්‍රේෂ්ඨ ශල්‍ය වෛද්‍යවරයෙක් හැටියට මේ වනාන්තරයේ නාද කරන සිංහ රාජයෙක් වගේ සිංහනාද පවත්වනවා කියලා බමුණ තමන්ගේ පිරිසට කතා කරලා කිව්වා. කියලා කියනවා මෙහෙමත් නැවත බ්‍රහ්ම භූතං අතිතුලං මාරසේන පමද්දිනං කෝදිස්වාන පසී දෙය්‍ය අපි කන්හා බිජාතිකෝ මේ වගේ උත්තමයෙක් දැකලා බ්‍රහ්ම භූතං ශ්‍රේෂ්ඨත්වයට පත්වෙච්ච अति तुलंग सामान කෙනෙක් නැති මාරසින් මැඩ පවත්වන ලද මේ වගේ උත්මයක් දැකලා කවුද පහදින් නැත්තේ කෝදිස්වා නප්පසී දෙයිය අපි කන්හා බිජාතියෝ නීච ජාතිකේ කුණත් මුන්නහස් දැකලා මොනතරම් පහදීමක් ඇති කවුද පහදින්නේ නැත්තේ මුන්නහසට හැම දිනම පහදිනවා කියන එක. දැන් ඊළඟට මේ බමුණ නැවතත් වරක් කියනවා यो मं इच्छति अन्वेतु यो वान इच्छति गच्छतु इदाहं पब्बजिस्सामि वरपन्यस्स सांतिके यो मं इच्छति अन्वेतु යම් කෙනෙක් මා පිළිබඳව කැමති නම් මගේ අදහස රුචි කරන නම් මා අනුව එන්න. එහෙම නැත්නම් මාව එහෙම මගේ අදහසට රුචියක් නැත්නම් උනාසව දනයි යෝවා නිච්චති ගච්ඡතු අකමැති අය යන්න ඒවා මෙතනින් ඉවත් වෙලා යන්න පුළුවන් අකමැති අයට මගේ අදහසට කැමති යන්න ඉදාහං පබ්බජිස්සාමි වරපඤ්ඤස්ස සම්ති මේ ශ්‍රේෂ්ඨ ප්‍රඥා ඇති උත්තමයන් වහන්සේ ළඟ ඉදාහං පබ්බජිස මම මෙතනම මහාන වෙනවා පැවිදි වෙනවා කියලා ප්‍රකාශ කරනවා මෙතනම පැවිදි වෙනවා කියලා පෙන්නනවා. එතන බලන්න මොනතරම් සතුටක්ද ප්‍රීතියක්ද මේ සීල බ්‍රාහ්මණයා මෙතනම පැවිදි වෙනවා කියලා ප්‍රකාශ කළා. දැන් එතකොට ශිෂ්‍ය පිරිස පිළිතුරයි අවශ්‍ය වෙන්නේ. ඒ පාර ශිෂ්‍යවරු මොකද්ද කියන්නේ පින්නතුනි? එවං චේරුච්චති භෝතෝ සම්මා සම්බුද්ධ ශාසනං මයං පිපබ්බජිස්සාම වරපඤ්ඤස්ස සම්තිකේ. ඒ ගුරුතුමාට කියන ඔබතුමාට යම් දෙයක් රුචි නම් මේ සම්මා සම්බුද්ධ ශාසන ඔබතුමාට රුචි නම් ඒ වර අපි හැමදෙනාමත් ඒගොල්ලොත් කියනවා ගුරුවරයා අනුම ගිහිල්ලා අපි හැම දෙනාමත් මේ උතුම් වූ සම්මා සම්බුදු ශාසනයේ වරපඤ්ඤාස ශාසනයේ ශ්‍රේෂ්ඨ ප්‍රඥායති උතුම්මන්ගේ ශාසනයේ අපි හැම දෙනාමත් පැවිදි වෙනවා කියලා පළ කළා. 300යි පින්නතු. 301යි බමුණත්. බලන්න. ඊළඟට කුමක්ද වෙන්නේ පින්නතුනි? බමුණ කියනවා ඊළඟට බ්‍රාහ්මනාතිසතායි මේ තිට්ඨන්ති පංජලී කතා බ්‍රහ්මචරියං චරිස්සාම භගවා තම ශාසනේ. දැන් උන්වහන්සේ දැන් මේ හැමෝම වැඳගෙන ඉන්නවා. දැන් හැමෝම කැමති පැවිදි වෙන්න. දැන් බමුණතුමා කියනවා බ්‍රාහ්මනාතිසතායි මේ 300ක් බමුණෝ තිට්ඨන්ති පංජලී කතා ඇදිලි බැඳගෙන ඔබ වහන්සේ ඉදිරියේ ඉන්නවා. වැඳගෙන දොහොත් මුදුනේ තබාගෙන මේ වැඳගෙන ඉන්නවා 300ක් බමුණෝ. බ්‍රහ්මචර්යයන් චරිස්සාම භගවා තව ශාසන භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේගේ ශාසනය අපි බ්‍රහ්මචර්යය හැසිරෙනවා කියලා මේ පැවිද්ද ඉල්ලා හිටියා පින්නතුනේ. මේ 301ක් තම බමුණ තමයි කතා කරන්නේ. පැවිද්ද එළියට මේ ඔක්කොම උන්වහන්සේට වැඳගෙන ඉන්නවා දැන්. මෙතෙක් වැඳේ නැහැ. මේගොල්ලෝ බෞද්ධයෝ නෙවෙයිනේ. ඇවිල්ලවත් වැඳේ නැහැ. දැන් මේ වෙලාවේ වැඳගෙන ඉන්නවා. වැඳගෙන මහානකම ඉල්ලනවා පින්නතුනි. ස්වාක්ඛාතං බ්‍රහ්මචර්යං සම්දිට්ඨිකම කාලිකං යත්ථ අමෝඝා පම්බජ්ජා අපමත්තස්ස සික්ඛතෝ. බුදුරජාණන් වහන්සේ වදාරන අප්‍රමාදීව හික්මන කෙනෙකුට යම් තැනක පැවිද්ද හිස්වන්නේ නැත්නම් මෙන්න මේ පැවිද්ද මහවන ස්වාක්ඛාතයි සම්දිට්ඨිකයි අකාලිකයි මේ ශාසනයේ පැවිද්ද මෙහෙමයි කියලා උන්වහන්සේ ඒත බික්කෝ චරත බ්‍රහ්මචරියන් සම්මා දුක්ඛසන්ත ක්‍රියාය කියලා තමන් වහන්සේගේ දක්ෂින ශ්‍රී හස්තය දිගු කරලා අර හැම දිනාටම මහණෙනි මෙහාට එන්න මේ ස්වාක්ඛාතු ශාසනයෙහි මනාව දුක් කෙරවල කරන්න බ්‍රහ්මචර්ය හැසිරෙන කියලා වදාරනකොටම සම්පූර්ණ කෙස් රැවුල් ගිහි ඇඳුම් ඔක්කොම නැති වෙලා අභාවයටපත් වෙලා අතුරුදහන් වෙලා පාත්‍රාසිරු ධාරීව සැට වයස් ගිය මහතෙරුන් වහන්සේලා වගේ තථාගත බුදුරජාණන් වහන්සේ ශ්‍රී පාදද්වය වන්දනා කළා. පින්නතුනි බලන්න කොච්චර සතුටක්ද, කොච්චර ලස්සනද. ඒක තමයි ඒහි භික්ෂුමාන උපසම්පදාව කියන්නේ. දැන් උන්වහන්සේ දැන් ඊළඟට අපි නැවත මතක් කරලා යුතු වෙනවා කේනිය ජටිලතුමාගේ දාණය. දැන් ඔක්කොම පිළියෙල කර ආරාධනාවක් කරේ දාණය පිළියෙල කළා කියලා උන්වහන්සේ වැඩිය පහුවෙන දවසේ දැන් මේ ස්වාමීන් වහන්සේ ඔක්කොම වඩින්න ඇති. වැඩියාම ඉතින් ආසන පනවල උන්වහන්සේ වැඩ හිටියම හොඳට 30න් දාණය වළඳලා පිළිගන්නලා ඔක්කොම කරලා අවසානයේ වළඳලා අවසානයේ මෙයා ළඟින් වාඩි වුණා පොඩි පුටුවක් තියාගෙන පොඩි ආසනයක් තියාගෙන බණ අහන්න බුදුරජාණන් වහන්සේ ගාථා දෙකකින් අනුමෝදනා දේශනාව කළා වැඩිය. දැන් මේ ඇත්තෝ මේ විදියට බොහොම මහන්සියෙන් මහානදම් පෙරුවා දවස් 7ක්. 4ක් ඉන්න දින මහානදම් පුරලා මේ හැමදෙනා වහන්සේම සව් කෙලෙසුන් නසා මහරහත් භාවයටපත් වුණා පින්නතුනි. දැන් මේ පිරිසම ආව බුදුරජාණන් වහන්සේ ළඟට. මේ ඔක්කොම ඇවිල්ලා කියනවා මෙන්න මේ වගේ තමන්ගේ සතුට ප්‍රකාශ කරනවා. යන්තං සරණ මාගම්ම ඊතෝ අට්ඨමි චක්කුම සතරත්තේන භගවා දන්තාම්හ තම ශාසනේ. මීට දවස් 8කට ඉස්සර වෙලා අපි යම් සරණකට පැමිණිලා මේ විදියට දවස් 8කට ඉස්සෙල්ලා යම් සරණකට පැමිණියාදා අපි සතරත්තේන භගවා ඒ භාග්‍යවතුන් වහන්සේ රෑ 7කින් අපි දමනය කළා. ඔබ වහන්සේගේ ශාසනේ රෑ 7කින් අපි දමනය කරා. රෑ 7යි කියන්නේ දැන් එතකොට 8 වෙනි දවස් 8කට ඉස්සෙල්ලා ආවේ ඊළඟට රෑ 7යි. රෑ 7කින් අපි දමනය කළා කියලා බුදුරජාණන් වහන්සේට අපි දමනය වුණා කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රශංසා කළා. ඊළඟට කියනවා මෙහෙම ස්තුතිය පළ කරනවා තුවං බුද්ධෝ තුවං සත්තා තුවං මාරාභිභූමුනි තුවං අනුසයේ චෙත්වා තින්නෝ තාරේ සිමං පජං. බලන් ලස්සන ගාථාවකින් උන්වහන්සේට ස්තුති කරන තුවං බුද්ධෝ වහන්සේ බුද්ධයි තුවං සත්තා වහන්සේ ශාස්ත්‍රුන් වහන්සේයි තුවං මාරාභිභූ මුනි මරු මරුවන් මැඩපවත්වපු මුනිවරයන් වහන්සේ ඔබ වහන්සේයි තුවන් අනුසේ චෙත්වා ඔබ වහන්සේ සියලුම කෙලෙස් අනුසේ කෙලෙස් පවා හදවතේ තියෙන ඇතුලේ තියෙන පතුලේ තියෙන කෙලෙස් පවා චෙත්වා විනාශ කරලා පළල දාලා තින්නෝ තමන් වහන්සේ මේ සංසාර සාගරයෙන් එතර වෙලා ඉමං පජං මේ ප්‍රජාව තාරේ තරණය කෙරෙව්වා කියලා ප්‍රකාශ කරනවා. තමන් වහන්සේ කලින් ගොඩ වෙලා සසරින් එතරන මේ අය සසරින් එතර කළා කියලා බලන්න පින්නතුනේ. උපදීතේ සමතික්කන්තා අසවාතේ පදාලිතා සීහෝ අනුපාදානෝ පහේන භය බේරවෝ. වහන්සේගේ සියලුම උපදීන් අවසానයි. අති ඉක්මවාලා ගියා. සියලුම ආශ්‍රව පලා දැම්මා. හරියට කොහොමද කියනවනම් කිසිම තැනක ඇලෙන්නේ නැතුව කිසිම බයකටපත් වෙන්නේ නැතුව ප්‍රහීන බය බේරුව ඇතුව බොහාංශ සිංහෙක් වගේ වැඩ ඉන්නවා කියලා ප්‍රශංසා කළා. දැන් අන්තිමට ඉල්ලීමක් කරනවා. භික්ඛවෝති සතායිමේ තිට්ඨන්ති පංජලී කතා පාදේ වීර පසාරේහි නාගවන්දන්තු සත්තුනෝ අවසාන ඉල්ලීම. භික්ඛවෝ තිසතායිමේ තිට්ඨන්ති පංජලී මේ 300ක් භික්ෂූන් වහන්සේලා ඇදිලි මැදගෙන ඔබ වහන්සේ ඉදිරියේ ඉන්නවා. දැන් කලින් කිව්වේ බ්‍රාහ්මණ තිසතායිමේ මහානකම ඉල්ලද්ද මේ බමුණුත් 300ක් දැන් කියන්නේ භික්ඛවෝ තිසතායිමේ මේ භික්ෂූන් වහන්සේ 300ක් නමක් ඔබ වහන්සේ ඇදිලි මැදගෙන ඉන්නවා. පාදේ වීර පසාරේහි වීරයන් වහන්සේ සිරිපතුල් දෙක දිගාරින්න ඉදිරියට තබන්න. පාදක ඉදිරියට තබන්න. ශ්‍රී පාද දෙක. නාගා වන්දන්තු සත්තුනෝ මේ රහත් බවට පත්වෙච්ච උත්තමයෝ ශාස්ත්‍රුන් වහන්සේට වඳිනසේක්වා කියලා ඉල්ලීමක්. සිරිපතුල් වඳින. ලස්සන කතාවක් වෙනවා. බලන්න මේ වගේ මහා උගත් බමුණෝ ශ්‍රේෂ්ඨ උගත් බමුණෝ මොනතරම් ශ්‍රද්ධාවෙන් ඇවිල්ලා බුදු සිරිපා මුල මොනතරම් හොඳට දමණය වෙලා නිවුනාද සනසුනාද කියන බවට හොඳ උදාහරණ දේශනාවක් මේ. මේ කාලඟද පින්නතුනි අපේ ලෞතර ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ. තුවං බුද්ධෝ වහන්සේ බුද්ධයි. දැන් අපේ බුදුරජාණන් කවුද? බුද්ධෝ බුද්ධයි සත්තා. අපේ බුදුරජාණන් වහන්සේ ගැන මේ වදාරන්නේ ශාස්ත්‍රුන් වහන්සේයි. බලන්න පින්නතුනි මාරයන් මඩ මුනිවරන් වහන්සේ අපි බොහොම හොඳට මොනතරම් ශ්‍රද්ධාව දියුණු කරගත යුතුද? මොනතරම් උන්වහන්සේට ගෞරව ප්‍රණාමය කළ යුතුද? මොනතරම් උන්වහන්සේගේ වචනයට කීකරුවා පිළිපැදිය යුතුද? අපටත් කවදා හරි මේ බියකරු සසරින් මිදෙන්න පුළුවන් වන්නේ මෙන්න මේ ලෝතර බුද්ධ ශාසනයෙහි උන්වහන්සේ ඇතුළු මේ තුනුරුවන් සරණ ගියාම පමණයි. තුනුරුවන් සරණ ගිහිලා ධර්මයේ ක්‍රියාත්මක කළා කවදා හරි අර සේල බමුණ ආවේ නිකරුණේ අර සාමාන්‍ය මෙහෙම දෙයක් බලාපොරොත්තු නෙමෙයි තමන්ගේ යාළුව බලන්න. උනේ කුමක්ද? සියලුම දේ අතහැරලා සසර දුකින් මිදලා පරම ශාන්ත අජරා අමර සංඛ්‍යාත අමා මහ නිවනින් සැනසුණා කියලා පේනවා. අපිත් ප්‍රාර්ථනා කරමු අපටත් ඉක්මන් භවයකදී මේ වගේම ලෝතුරු බුද්ධ ශාසනයේ මේ බුද්ධ ශාසනයේ නැකිනම් ඉක්මන් භවයකදී සියලු සසර දුකින් මිදෙන්නට පරම ශාන්ත ලෝතුරු නිවනින් සැනසෙන්නට මේ ධර්ම ශ්‍රවණයේ පිනත් අපි හැම දිනාටම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. දැන් ඊළඟට අද මේ දායක ධර්ම දේශනාවේ දායකත්වයේ දරණ බොරැල්ලි ගෝතම පාරයන්ක 197 පදින් ප්‍රේමා කුමාරගේ මහත්මියගේ බලාපොරොත්තු. ප්‍රේමා කුමාරගේ මහත්මියගේ හා ජයදාස කුමාරගේ මහතාගේ නැසීගේ දෙමව්පියන් හා ඥාති හිතවතුන් හා පැමිණ සිටින පින්වත් පිරිසගේ නැසීගේ ඥාති හිතවතුන් සමග බෞද්ධ රූපවාහිනී නාලිකාවෙන් මෙම වන ආසන පින්වතුන්ගේ නැසීගේ ඥාති හිතවතුන්ට පින් අනුමෝදන් කිරීම. මේ නම් සඳහන් කළා වූ සෑම දිනාටම මේ උතුම් ධර්ම දානමේ කුසල බලයෙන් ඒකාන්තයෙන් හැමදෙනාගේ පරලොව ජීවිත සුඛී සුවපත් කර ගනිත්වා කෙලවර මේ පින් බෙලෙන් අජරාමර සංඛ්‍යාත අමා මහ නිවනින් සැනසෙත්වා කියලා සාදු කියනවා. ඊළඟ ප්‍රේම කුමාරගේ මහත්මියගේ පවුලේ සෑම දිනාට පැමිණ සිට පින්වත් පිරිසට හා ඔවුන්ගේ පවුලේ සැමට සම්බෝධි විහාරාධිපති හිමි ඇතුළු ලෝ පුරා වැඩ සිටින මහා සංඝ රුවනට ලෝ පුරා ජීවත් වන සුසිල්වත් බෞද්ධ අබෞද්ධ පින්නතුන්ට මේ හැම දිනාටම සෙත් ප්‍රාර්ථනා කරන බොහෝම මෛත්‍රී හිතින් කරන ප්‍රාර්ථනාවයි එතුමගේ මේ උදාර පින් බලයෙන් එතුමගේ පවුල හැම දිනාට පමණක් නොවේ ඒ අයට පැමිණෙන සිටින පින්නතුන් හැම දිනාටත් ඒ වගේ මේ පවුල් වල අයටත් ගරුතර සම්බෝධි විහාරාධිපතිලා අපේ දරණාගම කුසල ධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු මේ කාර්ය මණ්ඩලයට ලෝ පුරා වැඩ සිටින මහා සංඝරුවනටත් මේ උදාර කුසලත් වෙලා ඒ හැම දිනා වහන්සේමත් ඒ හැම දිනාමත් මේ පින් ලබාගෙන මේ ජීවිත වඩ වඩා වාසනාවන්ත කරගෙන අපි කාටත් පාරමී කුසල් බවට පත් වෙලා පරම ශාන්ත නිවනින් සැනසෙන්න හේතු වේවා කියලා සාදු කියනවා. ඊළඟට ලෝ පුරා ජීවත්වන සුසිල්වත් බෞද්ධ බෞද්ධ හැම දිනාටත් පින් දෙන බොහෝම හොඳ මෛත්‍රියෙන් ඒ හැම දිනාමත් අපේ පින් අනුමෝදන් වේ හැකියත් ඔක්කොම අනුමෝදන් වෙත්වා. එසේ නොවනවනම් මේ බණ ඇසූ අයට හෝ නොඇසූ අයටත් මේ පින් අත් වේවා. මේ හැමදෙනා මේ උදාාර කුසල බලයෙන් තුනුරුවන්ගේ සරණින් පවතින ජීවිතවල පවතින කරදර බාධක දුරු කරගෙන සිත සාන්තිය ලබාගෙන ආයුර ආරෝග්‍ය සම්පත් දියුණු කරගෙන ලෝ පුරා වෙසෙන සියලු සිල්වත් සියලුම දෙනා සුඛී සුවපත් භාවයට පත්වෙත්වා කියලා සාදු කියන්නේ. සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා සියලු සත්වෝ සුවපත් වූ සිත් ඇත්තෝ වෙත්වා කියලා සාදු කියනවා. आकाशट्ठाच बुम्मट्ठा देवानागा महिद्दिका पुण्यन्तं अनुमोदित्वा चिरं रक्षन्तु शासनम् आकाशट्ठाच बुम्मट्ठा देवानागा महिद्दिका पुण्यन्तं अनुमोदित्वा चिरं रक्षन्तु देशनम् आकाशट्ठाच बुम्मट्ठा देवानागा महिद्दिका पुण्यन्तं अनुमोदित्वा चिरं रक्षन्तु मम परन्ति धर्मश्रवणानि संसें හැමදෙනාටම උතුම් නිවන් සුව ලැබේවා ධර්ම දේශනාව පැවැත්වූ ගෞරවනීය දේශකයන්න් වහන්සේ දෙල්දුව විවේකාරාම අධිපති රාජකීය පඬිත ශාස්ත්‍රපති ත්‍රිපිටක වාගීශවරාචාර්ය පූජ්‍යපාද කිරින්දේ චන්දසුමන ස්වාමීන්ද්‍රයන් වහන්සේ දේශකයන්න් වහන්සේ සිදු කරන්නා වූ ශාසනික මෙහෙවර තවත් චිරාත් කාලයක් සිදු කරමින් මේ සසුන් කෙත දහමින් පෝෂණය කරන්නට ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී සුවය ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු සාදු 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 ए प्रार्थनावत् समगिन् बौद्ध रूपवाहिनी दायकत्व धर्मदेशनाव मेतकिं निमावट पद्वेनवा ඔබ සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි